ඉතාම ස්තුතියි මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට. මම YouTube එකේ හා Facebook එකේ දැක්කා මෙතන ප්‍රකාශ වෙච්ච ඉතා වැදගත් අදහස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම හිතුවා අද මගේ මේ ප්‍රකාශය තුළින් කරුණු හතරක් ගැන පමණක් කතා කරලා ඒ වැදගත් කියලා මට වැදගත් කියලා හිතිච්ච කරුණු හතරක් ඒකත් මේ ඕතුපල්ලාගේ ප්‍රතිපත්තියට ඇතුළත් කරන්න සලකා බලන්න කියලා. මට හිතෙන හැටියට ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් හැදිය යුත්තේ රටක ආර්ථිකය දියුණු කරන්න. මොකද අපි හදන ප්‍රතිපත්තියෙන් ආර්ථිකය කඩා හැදෙනවා නම් ඒ ප්‍රතිපත්තිය වැඩක් වෙන්නේ නැහැ. ඒත් අපේ ප්‍රතිපත්තිය හැදිය යුත්තේ රටේ ආර්ථිකය දිනෙන් දින දියුණු වෙන කරුණු ඇතුළත් ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ ආර්ථිකය දියුණු වෙනවා කියන්නේ මේ වෙළඳ ප්‍රතිපත්තිය නිසා රටේ කෑෂ් ඉන්ෆ්ලෝ එක වැඩි වෙලා අවුට්ෆ්ලෝ එක සමානුපාතිකව අඩු විය යුතුයි. ඒ කියන්නේ රටේ ආදායම තමයි වැඩි වෙන්න ඕනේ. දැන් ඒක මේ දැන් මේ තියෙන தත්ත්වය බැලුවොතින් අපි එකතකින් ලැජ්ජ වෙන්න ඕනේ. බිලියන 20ක පමණ බඩු රට ඇතුළට ගේනකොට අපි රටින් පිට කරනවා එකෙන් භාගයක් බිලියන 10ක් විතර. එතකොට ඉතුරු වෙන අතිරික්තය පුරවන්න තමයි රටේ ඉන්න කාන්තාව ටික නැත්තම් නොයෙකුත් මානුෂික සම්පත් පිටරට වලට අරලා විකුණගෙන කන්නේ. එතකොට අපි දැන් එකක් තීරණය කරන්න ඕනේ. අපි වෙළඳාම කරන්නේ භාණ්ඩ සේවා භාණ්ඩ හා සේවාද එහෙම නැත්නම් අපි පිටරට පටවන්නේ අපේ මානුෂ සම්පත්ද කියන එක. මේක තමයි මගේ පළවෙනි කරුණ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැනට කරන්නේ අපි රටපටවන්නේ අපේ මිනිස්සු ටික මිනිස්සු හා මානව සම්පත් පුංචි වෙලා ගණන් ටිකක් මට හිතනවා කියන්න මේ වෙලාවේදී මං හිතන හැටියට මෙතනදී ප්‍රකාශ නොවෙච්ච එක අදහසක් තමයි මෙන්න මේ ෆැක්ස් ටික මේ ගණන් ටිකක් තියෙන මේ ගණන් හැමතැනම තියෙන දෙයක් මේක අමුතුවෙන් බලන දෙයක් නෙවෙයි. අපිට අපි දන්නවා අපේ රටේ දැන් තියෙන ආදායමෙන් සෑහෙන ප්‍රමාණයක් 7.2 බිලියන් විතර වාර්ෂිකයකට ඩොලර්ස් එන්නේ මේ රටෙන් පිට ගිහිල්ලා වැඩ කරන ශ්‍රමිකයන් කියනවා. එතකොට අපි බලන්න ඕනේ රට ඇතුලේ ඉඳන් වැඩ කරන කෙනෙක් රටට කීයක් උපදවනවද? රටින් පිට ගිහින් වැඩ කරන කෙනෙක් රටට කීයක් උපදවනවද? එක්කෙනෙකුට. අපි පුංචි කාලේ ඉස්කෝල වලත් ගණන් හදනවානේ. ගයක් හදන්න 10 දෙනෙකුට මාසයක් යනවා නම් ගෙවල් දෙකක් හදන්න කීයක් යනවාද? ඒ වගේ දැන් දන්නවා 1.7 මිලියන් වල කියන්නේ මිලියන 1.7ක් දැනට එස්ටිමේට් වල හැටියට පිටරට වැඩ කරනවා. මේ 1.7 මිලියන් 7.2 බිලියන් ඩොලර්ස් ලංකාවට එවනවා. ඒ කියන්නේ එක පුද්ගලයෙක් ගෙන් රටට ලැබෙන ආදායම 4200 ඩොලර්ස් per year. අවුරුද්දකට 4200 ඩොලර්ස් ලැබෙනවා. අනිත් පැත්තෙන් බැලුවාම මේ රටේ වැඩ කරනවා මිලියන 7.95ක ප්‍රමාණයක් වැඩ කරන ජනතාව. මේ රට වෙනුවෙන් වැඩ කරන ජනතාව මේ මහ බැංකුවේ සංඛ්‍යා ලේඛනයේදී බැලුවාම පේනවා මේ ගණන් හිලා ඔක්කොම තියෙනවා ස්ටැටිස්ටික්ස් වල. ආසන්න වශයෙන් 7.95ක මිලියන ප්‍රමාණයක් වැඩ කරන රටේ අපි හදනවා GDP එක ඩොලර් මිලියන 81,000 again බිලියන 81.3ක්. එතකොට 7.95 මිලියන් වැඩ කළා බිලියන් 81.3ක් ඇති කරනවා නම් එක පුද්ගලයෙක් කීයක් ඇති කරනවද? මේ ගන්න බෙදුවම පේනවා ලංකාවේ ඇතුළත වැඩ කරන පුද්ගලයෙක් රට වෙනුවෙන් ජනනය කරනවා ඩොලර් 10,200ක් අවුරුද්දකට. එතකොට රටින් පිට ඇරියොත් එයාගෙන් අපිට ලැබෙනවා 4,200ක්, රට ඇතුලේ වැඩ කරොත් එහෙම 10,200ක් ලැබෙනවා. එතකොට අපි රටේ ප්‍රතිපත්ති හදනකොට අපි මේ ගැන සලකා බලලා අපි ධෛර්යමත් කළ යුත්තේ රට ඇතුලේ රැකිරක්ෂා ප්‍රමාණය වැඩි කරන එකද, එහෙම නැත්නම් ඉන්න මනුෂ්‍ය සම්පත් එක රටෙන් පිට කරන එකද කියලා ඉතා වැදගත් විදිහට අපි හිතලා ඒක අඩංගු කරගත යුතුයි.
නොම්බර දෙක කරුණ තමයි අපි ගොක් කලාවට කතා කරන්නේ මේ FDIs ගැන. රටේ බලන් ඉන්න ඔක්කොම foreign direct investment එනකන් ලංකාවේ දේශීය ව්‍යවසායකයෝ ගැන කිසිම තැකීමක් නැහැ. උන්ට මොකුත් කරන්න බැහැ කියලා තමයි හිතන් ඉන්නේ. හැමදෙස්සෙම බලන් ඉන්නේ foreign direct investment. නමුත් අපි හිතන්නේ මේ investment එකක් හැදිරේ රට ආවම අන්තිමට රටේ ඉතුරු වෙන්නේ මේ රස්සාවල් වලට පඩි ගෙවන කට්ටියට ඉතුරු වෙන ප්‍රමාණය පමණයි. මූල යම් කිසි අමුද්‍රව්‍යයක් ගේනවා නම් ඒ සල්ලි පිට අරිනවා. ඊට පස්සේ මේක ගෙනල්ලා ලෝක ප්‍රොසෙස් කරලා ඇරියෙන් පස්සේ ලැබෙන ලාභෙත් අපව අරන් යනවා. ඒතර ඉතුරු වෙන්නේ මෙහෙම පොඩි ගාණක්. නමුත් මේ රටේ ව්‍යවසායකයෙක් නම් ඒ කාර්යය කරන්නේ. ඒ සම්පූර්ණ value addition එකම මේ රටේ ඉතුරු වෙනවා. ඉතින් අපි අනිකුත් හැම දියුණු වෙච්ච රටක්ම ජපානය වේවා, කොරියා, සවුත් කොරියා වේවා, එහෙම නැත්නම් ජර්මනිය ඕනම දියුණු වෙච්ච රටක් දිහා බැලුවොත් ආණ්ඩුව හැමතිස්සෙම මේ රටවල් වල උදව් කරලා තියෙනවා දේශීය ව්‍යවසායකයන්ට උඩට එන්න. කිසිම රටක් මේ FDIs වලින් උඩට ආවේ නැහැ. ඒතර අපි මේ දේශීය ව්‍යවසායකයන්ට උඩට එන්න තියෙන පාරවල් ඔක්කොම මේ රටේ වහනවනම් එතකොට දේශීය ව්‍යවසායකයෝ කොහොමද එන්නේ? මේ රටේ ඩෙවලොප්මන්ට් බැංකු දෙකක් තිබුණා. එකක් ඇහිලා NDB අනෙක DFCC. දැන් මේ දෙකත් එහෙම් පිටි මයින් කරා. ඒතර කාගේ යොමනාවට දෙක් කළා තියෙන්නේ? අපිට උපදෙස් දෙනවා පිටරට වලින් ඇහිලා මේවා අයින් කරන්න කියලා. මොකද ඒගොල්ලෝ කැමති නැහැ මේ රටේ ව්‍යවසායකයෝ බිහි වෙලා මේ රට තුලින් තරගකාරීත්වයක් ඒ ලොකු රටවල් වලට එනවට. එතකොට ඒගොල්ලන්ගේ උපදෙස් අපිට ලැබෙන්නේ මේ ඩෙවලොප්මන්ට් බැංකු රට අවශ්‍ය නැහැ කියලා. අද වෙනකොට ව්‍යාපාරයක් කරගෙන යන්න අපිට සල්ලි හොයනවා කියන එක ඉතාම අමාරු කටයුත්තක්. ණය ගන්න ගත්තොත් මහා විශාල පොඩියක් ගෙවන්න වෙනවා. නමුත් ඩෙවලොප්මන්ට් බැංකුවක් තිබුණා නම් යම් යම් ඩෙවලොප්මන්ට් කටයුතු සඳහා ව්‍යවසායකයන්ට ඉතාම ලොකු හයියක් වෙනවා. ඒ ඕනම කරන දේවල් ටික අයින් කළා තමයි මේ රට අපි දේශීය ව්‍යවසායකයන් හැටියට බලන්නේ. ඉතින් මම එක ඉල්ලීමක් කරනවා මේ ප්‍රතිපත්තිය තුල තිබිය යුතුයි දේශීය ව්‍යවසායකයන් ධෛර්යමත් කිරීම හා ඔවුන්ට කරදර නොකිරීම, කිරිහැර නොකිරීම. දැන් ගොඩක් වෙලාවට දේශීය ව්‍යවසායකයන් අඩුම ගානේ තමන් ඉන්න තත්ත්වය රැක ගන්නවත් නොයෙකුත් කතිකාවලට යන්න, නොයෙකුත් මීටින් වලට යන්න සිද්ධ වෙනවා තමන්ගේ ව්‍යාපාරය කර ගැනීම පැත්තක තියෙද්දී. ඒ தත්ත්වේ නැති කරලා ඒගොල්ලන්ට හොඳින් වැඩ කරගෙන යන්න පුළුවන් தත්ත්වයක් අපේ ප්‍රතිපත්ති තුළ ඇති විය යුතුයි. ඊගාවට මුදල් දෙයක් කතා කරන්න ඕනේ තුන්වෙනි හැටි එක තමයි මේ ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස්. ඔව් ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එකක් හදන්න ඕනේ රටට ඒකෙන් සුගතියක් එනවනම්. නමුත් කිසිම වෙලාවක අපි ගණන් හදලා තියනවද? දැන් ව්‍යාපාරයක් දෙයක් කරොත් අපි ඩිලිජන්ස් එකක් කියලා ගන්නවා. ඒ කියන්නේ අපි හොයලා බලනවා මේකේ මොනවද ලාභ, මේකේ හොඳ පැත්ත මොකද්ද, නරක පැත්ත මොකද්ද, ඒක කොහොම හොයලා බලලා තමයි අපි තීරණයක් ගන්නෙ. නමුත් මේ පිටරටකුත් එක්ක වෙළඳගිලි සමග ගහනකොට කිසිම සෙවිල්ලක් නැහැ. හතර පහ දෙනෙක් එකතු වුණා, ගැහුවා, කොහොම දේශපාලනඥයෙක් ගිහින් කියනවා අපි ගිවිසුමක් ගහමු කියලා. ඇහිලා කියනවා මේක හදපන් කියලා. මොකක් හරි ડોකියුමන්ට් එකක් හැදුවා. නමුත් ඒකේ වෙන විභාගය දන්නේ නැහැ. දැන් ඉතාලම ආඩම්බරයෙන් කියනවා අපි චීනෙත් එක්ක ගිවිසුමක් ගහනවා 90%ක් අපි රට ඕපන් කරනවා කියලා. ඒ කියන්නේ BTN numbers තියෙනවනේ යම් කිසි ගානක් ඒකෙන් 90%ක් චීනේ හදන බඩු ලංකාවට ඩියුටි ෆ්‍රී යන්න පුළුවන්. ඊයේ පෙරද කියනවනේ අපි 90 නෙමෙයි පුළුවන් 85%කට එක පස්ස ගන්න උත්සාහ කරනවා කියලා. එතකොට බලන්න ඕනේ ඒකේ මොකද්ද රට වෙන සුගතිය. ඔක 85ද 90ද 70ද නෙමෙයි අරින්නේ. අපි හැම මොකද්ද ඒකෙන් රට වෙන ලාභේ. මට හිතා ගන්න බෑ මොකද්ද ඒකෙන් රට වෙන ලාභේ කියලා මේ ප්‍රමාණයක් ඇරියන් පස්සේ. ඇරියන් පස්සේ වෙන්නේ මොකද? මේ හදන භාණ්ඩ හදන කර්මාන්ත ශාලා, ඊගාඩ පුංචි පුංචි ව්‍යාපාරිකයෝ, ගොවිදැන් වේවා, ඒ හැම දෙයක්ම අන්තිමට වහන්න වෙනවා. මේ වගේ බඩු තීරු බඩු රහිතව එන්න පටන් ගත්තොත් සීමාවක් නැහැ. ඒවා වහිනවා විතරක් නෙමෙයි. එතකොට අපි ඒ බඩු ගන්න අපිට සල්ලි කොයින්ද? මේ රටට කොහෙන්ද එතකොට විදේශ විනිමය ඒ වගේ බඩු ගෙන්නන්න? විදේශ විනිමය නැති රටක් බවට අපි පත් වෙනවා. කිසිම ඉතා විශාල අර්බුදයකට මේ රට මූණ පාන්න සිද්ධ වෙනවා. මේ වගේ දේවල් කරොත් එහෙම සීමාවක් නැතුව වේදන් යනවා. නමුත් රටට ආදායමක් ඇති කරන්න විදියක් නැහැ.
එතකොට අපි වෙළඳ ගිවිසුමක් තුලින් බලන්න ඕනේ හැමදෙස්සෙම රටේ ආදායම වැඩි කරන ගම වියදම අඩු කරන්න. වියදම කියන්නේ පිටරටේ යන සල්ලි අඩු කළ යුතුයි. ඒක අඩු කරන්න නම් මේ වගේ ගිවිසුම් වලින් මහා විශාල ප්‍රමාණයක් පිටරටින් බඩු ලංකාවට එන්න ඉඩ දෙනවා කියන එකෙන් මට හිතාගන්න බැහැ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපි හිතා ඊගොඩ තමයි මම ප්‍රශ්නයක් ඇහුවා මේ ගිවිසුම් කතා කරන ගැන කතා කරනකොට ඔබතුමන්ලා යම් කිසි ස්ටඩි එකක් කළා තියෙනවද මොනවද අපේ රටෙන් ඔය කියන රටවල් වලට අරින්න පුළුවන් බඩු? හැබැයි එහෙම කිසිම දෙයක් කළත් නැහැ. ඒතර අපි මේ ඕපන් කරන්න යනවා. මම පුංචි උදාහරණයක් කියන්නම්. ඉන්දියාව එක ඒ ගිවිසුම අස්සම් කරපු කාලේ පඩිතුවා අපිත් ඉන්දියාවට මේ භාණ්ඩ දේශීය විකුණන්න පුළුවන් කියලා ඉන්දියාවේ ගිහිල්ලා ඔෆිස් එකක් දාලා ඊට පස්සේ මේ බඩු විකුණන්න හදනකොට තේරෙනවා මට මෙහෙ අමුද්‍රව්‍ය ටික ගන්න යන ගානට තමයි එහෙ මිනිස්සු බඩු විකුණන්නේ ෆිනිෂ් ගුඩ් එක. ඉතින් අපි ඉලෙක්ට්‍රිකල් ස්විච් බෝඩ් සේදාසන අපි හදන හැදුවේ ඒකක් බැලුවාම ඒකට ඕන කරන බඩු ටික මෙහෙ ගන්න යන ගාන බැලුවොත් අර පැත්තේ විකුණන මුල මිල ඒකට ඉතාම කිට්ටුයි. ඉතින් අපි මේ බඩු ටික අරගෙන ඕක ප්‍රොසෙස් කරලා ඕකට වැලිඩේෂන් එකක් කරලා අරනකොට අපි ඊට වඩා ගොඩක් ගාන වැඩි. ඉතින් අපි නොයෙකුත් වෙනින් උපක්‍රම මගින් තාපේ තත්වයන්ගේ වෙනස් වීම හා සර්ටිෆිකේෂන්ස් මාර්ගයෙන් අපි අපිට පුළුවන් වුණා රටට බඩු අරින්න. නමුත් කෙලින්ම මේ ඩියුටි ෆ්‍රී ඇග්‍රීමෙන්ට් එකක් හදාගු නිසා ඩියුටි ෆ්‍රී ගිහිල්ලා විකුරන්න බෑ. ඒ ඩියුටි වලින් වැඩක් ඇත්තෙම නෑ. ඇත්තටම ඩියුටි ෆ්‍රී හරියත් මේ හදන ඒවා අපේ රටේ හදන කොස්ට් එක බැලුවාම ඒ රටේ විකුරන මිලකට වඩා අඩුයි. එතකොට කිසිම ස්ටඩි එකක් කරන්නේ නැතුව ලුමගානේ භාණ්ඩ 500ක 600ක බඩු අරන් බලන්න ගණන් හදලා කවුරු හරි එකම භාණ්ඩයක ඔක්කත් මිලගෙන බලන්නෙත් නැතුව තමයි අපි මේ ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් අස්සම් කරන්න යන්නේ. එතකොට ඒක ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් ගැන කතා කරනකොට ඒක එක අංගයක්. දෙවෙනි අංගය තමයි මේ රට තුල වෙන සිල්ලර වෙනදාම අනිවාර්යෙන් ලංකාවේ ප්‍රවේශයන්ට පමණක් සීමා වෙලා තිබිය යුතු දෙයක්. මොකද සිල්ලර වෙනදාමක් කරන්න නම් පිටරට මිනිස්සෙක් එන්න අවශ්‍ය නැහැ ලංකාවට. ඇහිලා තව කෙනෙක්ගෙන් අරන් තව කෙනෙකුට දීලා ගාණක් හොයාගන්න කොහෙත්ම අවශ්‍ය නැහැ. ඉතින් ඒක නිසා මේ රිටේල් ට්‍රේඩ් කියන එක අනිවාර්යයෙන්ම ලංකාවට තිබිය යුතුයි. අතර මම එකක් කිව්වා අපි මුලින්ම කිව්වේ මේ බඩුද අපි විකුණන්නේ මිනිස්සුද විකුණන්නේ කියන එක තීරණය කළ ගත යුතුයි. මන් දීපු ෆිගර්සුත් එක්ක බලලා ඊගාවට දේශීය ව්‍යවසායකයන්ට අපි කොයිතරම් දුරට සපෝට් කරන්න ඕනද එහෙම නැත්නම් ඕම නැති කරන්න ඕනද කියන එක අපේ මේ ප්‍රතිපත්ති තුළ තිබිය යුතුයි. ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් හදනවා නම් ඒකෙන් මොකද්ද වෙන සුගතිය කියන එක ඉතා හොඳට දැනගෙන ඕනේ ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් වලට යන්න. හතරවෙනි කරුණ තමයි ආණ්ඩුව වෙළඳාම කරනකොට මේ ආණ්ඩුවේ තියෙන අපේ රටේ තියෙන ස්ට්‍රැටජික් එන්ටර්ප්‍රයිසස් කවදාකවත් අන්සතු කරන්න එපා කියන එක. ඒක ඉතා වැදගත් දෙයක්. මොකද අපිට පුළුවන් මේ ආණ්ඩුව තියෙනවා නම් හෝටලයක් කරනවා නම් ආණ්ඩුව ඒක ප්‍රශ්නයක් නෑ තව කෙනෙකුට දුන්නට. නමුත් මේ වරායවන් ඊගාවට තියෙන ගුවන්තුටු බලවල් ඒ වගේ රටේ ඉතාම ආර්ථිකයට කෙලින්ම බලපාන ස්ථාන මර්මස්ථාන තිබිය යුත්තේ අපේ ආණ්ඩුවේ පාලනය යටතේ. එතකොට ආණ්ඩුව හදනවා නම් වෙළඳාම් කරන්න ඒවා කළා සල්ලි නැහැ කියන්නේ අර ඉස්සෙල්ලා අපේ මහත්තයා කිව්වා වෛද්‍යවරයා කිව්වා වගේ ගෙවන්න තියෙන්නේ පොලියයි නැයි මිලියන 95යි අවුරුද්දට. ඒක ගෙවා ගන්න බැහැ කියලා විකුණන්න යනවා වරාය. හැබැයි එහෙම කියන අපි වාහනයි තෙලුයි සඳහා බිලියන 8ක් වියදම් කරනවා. මේ 100 ගෙවන්න බැහැ කියන අපි වාහන ගෙන්නන්නයි තෙල් ගෙන්නන්නයි මිලියන 8000ක් අවුරුදු කර වියදම් කරනවා. 8000ක් වියදම් කරන අපි යෝගේ 100ක් ඉතුරු කරගන්න බැරිද මේ අපේ රටේ මර්මස්ථාන ඉතුරු කරගන්න. ඒක නිසා ඉතා වැදගත්ම දෙයක් තමයි අපේ ප්‍රතිපත්ති තුල තිබිය යුතුයි රටේ ආර්ථික වශයෙන් වැදගත් මතයන් අපේ රටේ රට සතුව තියාගන්න ඕනේ කියන එක. මෙන්න මේ කරුණු හතර තමයි මට කියන්න අවශ්‍ය වුණේ.